Happy birthday, dear. Hey. Wag yung super petong piligan na kami. Ratu Rosa Malakian ni. Yalu kami rin na malak ni mi. Ena? Ate rin din. Arida. Arida. Mamma ega din na ate rin ta. Mag yalu agi ate rin. Thank you. Deng SP ha. Huh? SP. එක ජීවත් වෙන ජීවිතය බෙදා ගන්න කෙනෙක්ව අපිට තෝරගන්න අයිතියක් තියෙනවා. ඉතින් මගේ ජීවිත කාලෙම මා ළඟින් ජීවිතය බෙදා ගන්න කෙනෙක්ව මම හොයාගන්නවා. ඒ තමයි හොඳම යාළුවා. ඔය හන්නේ මම කසාද බලනවා කියලා. You marry me. I can't believe this, Hesha. මං කවදාවත් හිතුවේ නැහැ ඔයා මගෙන් මේ වගේ දෙයක් අහයි කියලා. I'm sorry. I'm very sorry. නැති පාළු නිදාස් තැනකට යන්න. හරු නාකල බහින්න සර්. ආ? ආ. හරු නාකල බහින්න. ඇයි? ඔය හයර් දුන එක්කනේ නෙවෙයිද? මම හයර් දුන එක්කනේ තමයි. ඒ උනාට සර්ලා හිතන විදිහ පහත් රස්සාවක් කරන කෙනෙක් නෙවෙයි මං.
ඔයාලට මම මේ රස්සාව කරන්නේ බොහොම ගෞරවයෙන්. වැදගත් මිනිස්සු ඇරෙන මං කාවත් මේ ත්‍රීල් එක නංග ගන්නෑ. ඉතින් මං වැදගත් මිනිස්සෙක් විදිහට පේන්නේ නැද්ද? පේනවා. සර්ගේ පෙනුම වැදගත් වුණාට සර්ගේ වචන වැදගත් නෑ. බහින්න. ඔන්න ඔයා කියපු හින්දා මං බැස්සා. මේ ඔයා මාව පහත් කළා කතා කරාට ඔයාට මාව මෙතන දාලා යන්න බෑ. මොකද මං ඔයාට වචනකින්වත් වැරද්දක් කරලා නැහැ. මං දැන් මොකද කරු වැරද්ද? දුප්පත් කමට ත්‍රිවිල් රස්සාව තෝරගත්ත කෙල්ලෙක්ට කවුරුත් නැති පාළු තැනකට යන්න කතා කරන්න සර්ට තියෙන අයිතිය මොකද්ද? ඒක ශිෂ්ටමිනියගේ වැදගත් ඉල්ලීමක් කියලා සර් කියනවා දැන්. අනේ සෝරි. මට දැනුයි තේරුණි. මේ ඇත්තරම ලොකු ප්‍රශ්නයක හිටි. ඒකයි මං හිත නිදහස් කරගන්න මේ නිදහස් තැනකට යන්න කියලා කිව්වේ. සෝරි. සර්. ඔබට ඉන්න සර්. සෝරි කියන්නේ සර් නෙවෙයි. මං මේ වාහනේ නගින වැදගත් කස්ටමර්ස්ලගේ සේවා අවශ්‍යතා තේරුම් ගන්න බැන්නම් මේ රසායන වැඩක් නැහැ සර්. මට සමා වෙන්න. සර් නගින්න. සර්ගේ හිත නිවා ගන්න පුළුවන් තැනකට කියලා මං සර්ව බසන්නේ. එන්න. දැන් ඔයා කොහමද කෙලින්ම ජජ් කරලා කියන්නේ මම වැදගත් මිනිස්සෙක් කියලා? සර්ගේ බොඩි ලැන්ග්වේජ් එක. කෙල්ලෙක් මේ වගේ රස්සාවක් කරනවා නම් සර් ඒක දැනගෙන ඉන්න ඕන විශයක්. මට සර්ව ඉස්සෙල්ලා තේරුම් ගන්න බැරි වුණාට සර් දැන් කතා කරන ඉදින් මට තේරෙනවා සර් කවුද කියලා. එන්න සර් නැගි. මගේ දාන්න. නැගි. මට මල් වානා විජේට තමා මල් ඕන. මොකටද කියපන් විජේට මල්? පූජාවකට. සංසංගාලා චණ්ඩි ධම්මලා සින්සිංගාලා පෙට්ටි පුරෝලා මල්ල දින්න එතකොට පූජාවකට. බලමුකෝ මේවා තියන්නේ ඇත්ත මල්ද නැත්තම් වෙන මොනවා හරිද කියලා. මන්නා ඔය පෙට්ටි අරින්න එපා. ඒ සමගි මාවතේ තාමත් පිපෙන්නේ සුවඳ මල්. ආටිෆිෂල් රෝස මල් දාලා මෙව ගදගස්සනවා වහන. විජයි මිනිහා හවුනා. ගේමට වෙලාව හරි. ඔයා හරි හේෂාන්. ඔයා මට ආදරේ කරපු තරමටම සමහර විට ඊටත් වඩා මම ඔයාට ආදරේ කළා. මගේ හොඳම යාළුවා මගේ ජීවිතේ කරගන්නේ කවද්ද කියලා මං හීන මෙව්වා. ඒත් දෙක වාසනාවන්ත දවසක හීන සේරම මගේ දෛවයම මගේ දුරගත්ත ඒෂා. මගේ කැන්සේක තිබුණ ගර්භාෂය නම් කැන්සේ කත් එක ගර්භාෂයයින් කරද ඩාට අපි ඒ ගැන පස්සේ කතා කරමු. අනේ ඩොක්ටර් හැම පිරිමියෙක්ම කැමතියි කසාද බැන්දට පස්සේ තමන්ගේ ලේන් උපන් දරුවෙකුගේ තාත්ත කෙනෙක් වෙනවා බලන්න.
ආදරය කරන කෙනාගේ හිණ උතුරු කරන්න මට බැහැ. දරුවෙක් ලබන්න පින් කරන්නේද කෙල්ලේ ජීවත් වෙලා මොකටද? මොකටද? මට මෙහෙම ජීවත් වෙලා වැඩක් නෑ ડોක්ටර්. මේ දේනේ මට වැඩක් නෑ. මම මරන්න දන්න ડોක්ටර්. මේක තමයි සමන් කියපු තැන. මේ කොහෙද? ළමා උද්‍යානේ. අම්මාඩේ කිව්වේ පන්සලකට එකයි යන්න කියලා. ඒ මේ ළමා උද්‍යානේකට ආවේ. සර්ට ඕනේ සිද්ධ වුණු දේවල් ගැන හිත හදාගන්නද? එහෙම නැත්නම් සිද්ධ වුණු දේවල් පොඩ්ඩක් අමතක කරලා හිත හදාගන්නද? මගේ